सियल देनाट शुभ दवसक दुवे पुत्ते अद अपी करान्ने विराम लक्षण कील पाडम एतकोट मां कालीन कीवा वागे देख सह तुन श्रेणी वाले मुत अपी विराम लक्षण गेन गान्नवा දැන් හතර ශ්‍රේණියට එද්දි ඒ කලින් ඉගෙනගත්ත විරාම ලක්ෂණ ටව ටිකක් සංකීර්ණ වෙලා ඒ වගේම තව විරාම ලක්ෂණ ටිකක් එකතු වෙලා තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. දැන් විරාම ලක්ෂණ ඉගෙන ගන්න කලින් විරාම ලක්ෂණයක් කියන්නේ මොකක්ද කියන එක අපි ඉගෙන ගන්න ඕන. දැන් විරාම ලක්ෂණයක් කියන්නේ මොකක්ද? මෙන්න තියෙනවා. මොකද්ද? ලියලා තියෙන දෙයක් පැහැදිලිව අවබෝධ කරගන්න අවශ්‍ය වෙන දෙයක්. ඒ කියන්නේ මොකක්ද? දැන් අපි ඡේදයක් කියවගෙන 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 නැවතීමක් නැතුව ඊට පස්සේ ඒ හඬ කිසිම පාලනයකින් තොරව ඒකාකාරීව එක විදිහකට කියවගෙන කියවගෙන ගියොත් කිසිම පැහැදිලි බවක් නැහැ. නේද? එතකොට විරාම ලක්ෂණ යෙදුවන් පස්සේ ඒ ලියලා තියෙන දේ හරියම අපිට පහසෙන් තේරුම් ගන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. ඊට පස්සේ හතර ශ්‍රේණියේ විෂය නිර්දේශයට අනුව ඕගොල්ලන්ට ඉගෙන ගන්න තියෙනවා තිත ප්‍රශ්නාර්ථ ලකුණ කමාව යුගල උඩුකම විශ්මය ආදී ලකුණ සහ සරල වරහන් ගැන අපි බලමු තිත ගැන. එතකොට තිත සාමාන්‍යයෙන් අපි දන්නවා වාක්‍යයක් අවසානයේ තමයි යොදන්නේ කියලා. එතකොට ඒ විතරද අපි තිත යොදන්නේ? නැ, තිත යොදන්න අවස්ථා ගොඩක් තියෙනවා. අපි ඒවත් මේ වීඩියෝ එකෙන් ඉගෙන ගමු. එතකොට මම කලින් කිව්වා වගේ වාක්‍යයක් අවසානයේදී තිත යොදනවා. උදාහරණ ගත්තොත් නංගි මල් කැඩුවාය කියලා කියද්දී ඒ වාක්‍ය අවසන් වෙන්නේ යයන්නේ. අන්න එතනින් තිත තියෙනවා. මල්ලි ගීතයක් ගායනා කළේය කියද්දී කළේය කියන වචනේ අවසානයේ තිත තියෙනවා. ඒක අපි හැමෝම දන්නවා දැන් හතර ශ්‍රේණියේ ඉගෙන ගන්න හින්දා. ඊට පස්සේ නම කෙටි කරලා ලිවීමේදීත් තිත තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් තමන්ගේ නම කොහොමද අපි ලියන්නේ? වාසගම කෙටි කරලා ලියනවා. කොහොමද? උදාහරණයක් ගත්තොත් ඒ ආර් කුමාරි. එතකොට මුල් නම කෙටි කරලා ඒ අකුර ගාවින් තිතක් තියෙනවා. මේක ඔගොල්ලෝ දන්නවා මොකද එදිනෙදා පාවිච්චි වෙන නිසා. ඊට පස්සේ පීකේ වසන්ත. අන්න ඒකත් ඒ වගේ. ඊට පස්සේ කෙටි නාම ලිවීමේදී කෙටි නාම කියන්නේ මොකක්ද? දීර්ඝ වචන ගොඩාක් ලියනවට වඩා සිංහල භාෂාවේ තියෙනවා ඒව කෙටි කරලා ලියන අවස්ථාවක්. දැන් උදාහරණයක් ගත්තොත් ඔන්න උදාහරණයක් බලන්න. රුපියල්. රුපියල් කියන එක අපි කොහොමද ලියන්නේ? කෙටියෙන් ලියනවා. රුයන්න ලියලා තිතක් තියෙනවා. ඊට පස්සේ රාජ්‍ය සේවයේ පිණිසයි කියන එක දීර්ඝ වටික අපි කෙටියෙන් ලියනවා. කොහොමද? රායන්න තිතක්, සේයන්න තිතක්, පියන්න තිතක් තියලා. ඊට පස්සේ දශම සංඛ්‍යා ලිවීමේදී අපි දශම සංඛ්‍යා ලියන්නේ ගණිතයේ විතරද? නැහැ. යම් අවස්ථාවලදී සිංහල විෂයේදීත් ඡේද මොකක් හරි දෙයක් ලිවීමේදී අපිට දශම සංඛ්‍යා අවශ්‍ය වෙනවා. එතකොට මෙන්න මේ විදිහට තිතක් තියෙනවා. බලන්න බිංදුවයි දශම පහ ලියන්නේ බිංදුව ගාවින් තිත තියලා. එකයි දශම අට ලියන්නේ එක ගාවින් තිත තියෙනවා. මොකද්ද දශම කියන එක අර්ථවත් වෙන්නේ? ඒ තිතෙන්. ඊට පස්සේ රුපියල් සහ සතවෙන් කිරීමේදී අපි දැන්නම් සත භාවිතා වෙනවා අඩුයි. නමුත් රුපියල් 5යි සත 50යි කියන එක අපි ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේ රුයන්න ගාවින් බිඳුවක් තිතක් තිබ්බ නේද අපි කලින් එක ඉගෙන ගත්තා. 5යි සත 50 ලියන්නේ 5 ගාවිමුත් තිතක් තියෙනවා. සත කියන එක අපි අර්ථවත් කරන්නේ ඒ තිතෙන්. ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා විරාම ලකුණ. මොකක්ද? ප්‍රශ්නාර්ථ ලකුණ. ඊට පස්සේ ප්‍රශ්නාර්ථ ලකුණක් අපි යොදන්නේ කොයි වගේ අවස්ථාවලදීද කියලා බලමු. සාමාන්‍යයෙන් අපි දන්නවා ප්‍රශ්නයක් ලියද්දී කොහොමත් ප්‍රශ්නාර්ථ ලකුණ යෙදෙනවනේ. ඒක අපි පොත්වල ඕන තරම් දැකලා තියෙනවනේ. ඔන්න උදාහරණ බලන්න. නයනා ගමට ගියාද? ඔන්න ප්‍රශ්නයක්නේ.
ඔන්න ප්‍රශ්නාර්ථ ලකුණු දාලා තියෙනවා. නංගි බත් කෑවද? ප්‍රශ්නයක්නේ. ඔන්න අවසානයේ එතකොට ප්‍රශ්නාර්ථ ලකුණ යොදලා තියෙනවා. ඊට පස්සේ අවිනිශ්චිත බව ප්‍රකාශ කිරීමේදීත් ප්‍රශ්නාර්ථ ලකුණ යොදනවා. මොකද්ද මේ අවිනිශ්චිත බව කියලා කියන්නේ? ඒක ඕගොල්ලන්ට තේරෙනවද? අවිනිශ්චිත බව කියලා කියන්නේ අපි හරියටම දන්නේ නැහැ මේ මෙහෙම දෙයක් වෙලාද කියලා. හොඳද? ඒක අපි නිකන් පුදුමයක් එක්කම එන දෙයක්. එතකොට මම උදාහරණයක් ගත්තොත් මොනව නංගි නැටුව කියද්දි දැන් ඕගොල්ලන්ට ඉස්සරහට කතා කරන්න තියෙන විශ්මයාර්ථ ලකුණත් මේක තියෙනවා. නමුත් ඊට පස්සේ තියෙන නංගි නැටුව අපිට ඒක අදහන්න බෑ. පුදුම දෙයක්. අපිට ඒක විශ්වාස කරන්න බැරි දෙයක් නේ. නංගි නැටුව කියද්දි ඒ වගේ අවස්ථාවන් වලදීත් අපි ප්‍රශ්නාර්ථ ලකුණක් යොදනවා. ඒ කියන්නේ අපි නංගි නැටුවද ඇත්තටම කියන අහනවා වගේ නේද? හා. ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා ඊළඟ විරාම ලකුණ කොමාව. කොමාව. කොමාව කොයි වගේ අවස්ථාවන් වලදීද යොදන්නේ? පළවෙනි අවස්ථාව තමයි පදවෙන් කිරීමේදී. පදවෙන් කරනවා කියන්නේ මොකක්ද? දැන් ඔන්න අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් පුතේ අපි දැන් ඔන්න කියනවා අම්මා පොලට ගිහිල්ලා තක්කාලි අම්මිරිස් ගෝවා එහෙම ගෙනාවා කියලා අපි කතා කරද්දි කියනවා නේද? අපි ඒක ලිඛිත භාෂාවෙන් ලියද්දි කොහොමද ලියන්නේ? අම්මා පොලට ගොස් තක්කාලි කමාවක් දානවා ගෝවා කමාවක් දානවා අම්මිරිස් ගෙනාවාය ය කියලා තැනින් ආයෙත් ටිකක් තියෙනවා. එතකොට අපි දැන් අම්මිරිස් ගෝවා තක්කාලි කියන එක එක දිගට කියන්නේ නැතුව අපි ඒ එකම වර්ගයක් දැන් එළවලු වර්ග අපි දැන් උදාහරණයක් ගත්තොත් එළවලු වර්ග ලියන් ලියා යද්දි ඒ මැදට අනිවාර්යෙන් කමාවක් දාන්න ඕනේ. දැන් එළවලු වර්ග වලට විතරද එහෙම කරන්නේ? නෑ නේද? ඊට පස්සෙ ඔන්න උදාහරණයක් තියෙනවා. සුමනා මල් තෙල් හඳුන් කූරු රැගෙන පන්සල් ගියාය. මෙතන රුයන් ඈත් වෙලා තියෙනවා. ඒක අපෙන් සිද්ධ වෙච්ච වැරද්දක්. ඒකට තමයි ලියන්නේ. හොඳද? ඒක තේරුණාද? ඊට පස්සේ වැකියක මද විරාමයක් ලැබීමේදීත් කමාවක් තියෙනවා. ඔන්න උදාහරණය. මම බෑගයගෙන පාසල් ගියමි. දැන් මොකද්ද මෙතන ප්‍රධාන ක්‍රියාව? මම පාසල් ගියා කියන එකට. ගියා කියන එක. ඊට පස්සේ ඒකට අමතරෙන් තියෙනවා මේ වාක්‍ය ඇතුළෙම තව එකක්. මොකක්ද? බෑගයක් ගත්තා කියන එකනේ. එතකොට මම බෑගයගෙන පාසල් ගියමි කියන එකක් කියද්දි අපිට තේරෙනවා ගෙන කියන තැනින් අනිවාර්යෙන් කමාවක් යෙදෙන්න ඕනේ. එතනින් විරාමයක් තියෙන්න ඕන කියන එක. ඊට පස්සේ ආමන්ත්‍රණයකදීත් කමාව යෙදෙනවා. ආමන්ත්‍රණයක් කියන්නේ මොකක්ද? අපි කාට හරි කතා කරනවට කියන්නේ ආමන්ත්‍රණයක් කියලා. ඔන්න දැන් උදාහරණ. දරුව මෙය රැගෙන යන්න. දැන් ඔන්න උච්චාරණය කරද්දි තේරෙනව නේද? දරුව මෙය රැගෙන යන්න කියද්දි දරුව කියන තැනින් අපි චුට්ටි වෙලාවක් නිහඬව ඉන්නවා නේද? අන්නේ කියන්නේ එතනින් අනිවාර්යෙන් කමාව යොදන්න ඕන. පුතේ මේ අහන්න. ඒ කියන්නේ එතනිමුත් පුතාටනේ කතා කරන්නේ. පුතේ කියන තැනින් අපි කමාව යොදන්න ඕන. විදිහට තමයි විරාම ලක්ෂණ පාඩම ඕගොල්ලොන්ට කියන්න තියෙන්නේ. මම පැවරුම් දෙන්නම්. පස්සේ ඉතුරු විරාම ලක්ෂණ ටික අපි පස්සේ කතා කරමු.